මන්තහා චක්කවාලිසු අත්‍රගච්චන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්සේ සුනන්තු සග්ග මොක්කහදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්ටා දම්මස් සවන කාලු අයංබදන්තා නමෝටස්සෙ භගවතු අරහතුෝ සබ්බ දම්මි සුුවප් පටි හත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරච්ච විසාර දස්සෙ සබ්බ සත්තුතමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ, සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සබ් ධම්මිසුුව පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්ස. තතාාගතස්සෙ සබ්බ්‍යුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු සබ්බදම්මි සුව පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාර දස්සෙ. සබ්බ සත්තුත්තවස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ උතුම්ම භාග්‍යෝතුන් වහන්සේත මාගේ උතුම්ම නමස්කාරියබේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනම වෙලාවී. මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිට නොබේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධෝ පිට නොබේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වචනය භාග්‍යෝතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා, සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරෘෂයන් වහන්සේලාගේ යනුග්‍රහයි ලෙබේවා සියලු සාාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සතති ධරමයේම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාධූ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී පිත් හැම දෙනාම මෙ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධරමස්කන්ධය නතරින් තාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නටයි. අද දවසේ මේ ඉරිදා ධර්ම දක්ෂිනාවේ දායකත්පේගෙන කටයුතු කරුණු ලබන්නේ හෝමාගම පනාගොඩ පැළඳගොඩ පාර අංක අනූහයිෙන් හතරතුන නිවසේ පදිංචි අයි ඒ පියදාස මහතා සහ නිලන්තිද සිල්වා මහත්මිය ඇතුළු පුුණ්‍යවන්ත පිරිස. අපි ඒ පිින්වතුන්ට ධර්මානුශාසනාව අවසානීදී, පුනානු ෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නයි මෙ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අපි මේ දවස්සල බොම විශේෂ සූත්‍ර දේශනාවක් දේශනා කරගෙන යනවා එ තමයි සංයුක්ත නිකායේෙහි පළවිනි පොතේ තියන සගහත වක්ගේ තියෙන සාධහ කියන සූත්‍රය. තිවේ සූත්‍ර දේශනාව තුළ අති විශේෂ කාරණා රැසක් සාකච්ඡා කරන්නට අවකාශ තියෙන නිසා අපි මේ දේශනාමාලාව අප පින්වතුන්ට දේශනා කරන්න තෝරා ගත්තේ භාගතුන් වහන්සේගේ ළඟට එක්තරා රාත්‍රියක සතුල්ල පකායික කියලා දෙවරු පිරිසක් වැඩම කලා දෙවරු පිරිස බුදුරජාණන් වහන්සගේ ළඟට ඇවිල්ලා භාගතු වහන්සට වන්දනා කරලා එක් දෙවියක් දෙවියක් ගානය ඇවෙලමි උදානවාක්‍ය බැගින් ප්‍රකාශ කරනවා දෙවරු තුන්දනෙක් ප්‍රකාශ කරපු උදානවා කියන් තුනක් අපී පහුගිය දේශනා තුනකදි පැහැදිලි කරා සාදු සූත්‍රයාලලා සිදු කරන අද හතරවෙනි දේශනාවට. න දැන් තුන්වැෙන දෙවයා යම් ප්‍රකාශයක් කරලා බුදුරජාන් වහන්සගේ ලැඟින් වැඩියා. ඒේවෙලා විදිී වන තවත් දෙවි කෙනෙක් භාගතුන් වහසගේ ළඟටවා බුදුරජාන් වහන්සගේ ළඟට ඇවිල්ලා භාගතු වහන්සට මිනිිමෙහිම කියවා. කෝමද ඉස්සරවෙලාම කරන්නේ කලින් දෙවුරු තුන්දනාකරපු ප්‍රකාශතුන්න අනුමත කරනවා. ඒ කාරණාත්තුනට විරුද්ධ වනිම කියන්නේ කාරණත් තුනත් හොඳයි කියල කියලා දැන් මේ දෙවියට හිත්තෙන ඊට වඩා හොඳ දෙයක් කියනවා. එමකද මේ දෙවිය කියන්නේ මෙ දෙවිය කියනවා මේ. සාදුකෝ මාරිසදානං නිදුකාණෙණේ දන්දිනෙ ඉතාම හොඳයි. හන පලවෙනි දෙවියකරපු ප්‍රකාශය අනුමත කලා. ඉළඟට කියවා අප කස්මින්සාහුදානං. අල්පයක් තියෙන කාලේ දන්දිනය එකත් හොඳයි ඇපි කලින් දක්කොපු කාරණඉලකට තුගනි දෙවියගේ ප්‍රකාශය තනුමත කරනවා සද්ධහයපි සහුදානං ස්මීන මේේ ශ්‍රද්ධහාවෙන් දන්දිනයකත් ඉතාම හොඳයි නමුත් අපිච නමුත් සාමීනී දම්ම ලද්දස් සාපි සහුදානං ස්වාමී මට හිතෙනවා මේ ධාර්මිකව උපයාගත්තු දෙයකින් දන් දෙෙනවා කියනෙකි ඉතත් වඩා හොඳ දෙයක් ධාර්මිකව උපයාගත්තාාවෝ දේකින් දන් දෙෙනවා කියනෙක ඊටත් වඩා හොඳ දෙයා. කියරදම් මේ මෙ දෙවිය මේ ප්‍රකාශය කරනවා. තර බොහෝම විශේෂ කාරණාවක් මේ දක්වන්නේ එ තමයි මේ ධාර්මිකව දන් දෙනවා කියෙන කාරණාව. නොකද යම් කිසි වස්තුවක් කිසියම්මෝ අකුසලේකට සමවදිනෙ නැතුව. අකුසල කර්ම පතයකින් ්‍රැස්කරගන්න නැතුව ලබාගෙන තියෙනවනම්. අටකතාව කියල තියනෙ මේ, ද හමින් සෙමේ යම් භෝගයක් ලැබිල තියෙනවනං එකයන්නේ තමන් රැකියාවක් කරලා වෙළදාමක් කරලා යම් ක්‍රමයකට ප්‍රාණගාතනොකර පොරකම්නොකර කාමේ වර්ධවා හැසිරෙනෙ නැතුව බොරු කියන්නේ නැතුව සුරාපානය කරන්නේ නැතුව සුරාවට උනන්දු කරවීමක් කරන්නේි නැතුව අඩුමගානිෙමි පන්සිල් පද පහටවත් සංග්‍රහවෙෙන විදියට පස් පවු් කර නැතුව යම් කිසි වස්තුවක් තියෙනවනම් යම් ධනයක් තියෙනවනං අන්න ඒකට තමයි පින් ඔතුනි ධාර්මිකව උපයාගත්තු දනය කෙළ කියන්නේ. අන්න ඒ දාර්මිකව උපයාගත්තුදේ යම් කිසිකෙනෙ දන් දෙනවනං එකගීටත් වඩා හොඳ දෙයා ධාර්මික උපයාගතු දෙයකින් දන් දෙනවනං ඒගීතත් වඩා හොඳ දෙයා. කියලදම දෙවිය ප්‍රකාශය කරනවා. ඉනඟට කියන මමිහෙම යෝ දම්මලද්දස්ස දදාති දානං යමෙක් ධාර්මිකව ලබපදයකින් දන් දෙෙන වනං උත්්ටාන විරයාදි ගතස්ස ජන්තුනු. උට්ටාන වීරීෙන් එක කියන්නේ උත්තාාන කියැන නැගිටනම කියනෙ. කෙනෙ මිතර කියන්නේ යම්කිසි දෙයක් පටන්ගන්නවා ආරම්භ කරනවා. වීරී යම්කිසි දෙයක් ආරම්භ කරලා පවත්තාගත්තු බෝගයකට තමයි ජන්තු කියල කියන්නේ ලබාගත්තු බෝගය ජන්තු කෙනෙ මනුෂ්‍යයාට අන්න එහෙම... උපයාගත්තු ධනයකි යම් අනු්‍යයක් යම් කෙසි කෙනෙක් එවිදිර මේ ධහාර්මිකව උපයාගත්තු දේකින් යම්කිසි දාානයක් දෙනවන. යමත් දෙනවන. මෙත බොහොම විශේෂ කාරණාවක් කියනවා. අතික්කම්ම සෝ වේතරණින් යමස්ස දිබ්බානිි ටානානි්‍ය උපේති මච්චෝ. ඔහු යමරජ්ජුරුවන්ගේ වේතරණී නිරය පහු කරගෙන සතර අපායෙන්ම ජයකත්තා කියනෙ එක එකඇන්නේ. මනුෂ්‍ය දිවේ ස්ථානෙක උපදිනවා කියන එක. මච්චෝ කියන විතර මනුෂ්‍යයට. මනුෂ්‍යයට මච්චෝ කියල සඳහන් කළන්නේ. එතරම ධාර්මිකව යම කම්බ කරලා ඒකෙන් දඳුන්නම. ඒ සීලවන්තයන්ගේ ධානය කොයිතරං වටිනවද. සීලවන්තයගේ ධන කොයිතරම් වටිනවද. එතර කියනවා සතර අපායකේ කෙන උපද්ද වන්නේ යමරජ්ජුරුවන්ගේ. වේතරණී නිරය පහු කරගෙන අතික්කම්ම සෝවේතරණී යමස්ස වේතරණී නිරිය පහු කරගෙන සතර අපායම ජයගත්තාකින කාරණාව තමයි මෙතර පින්වතුනි දක්වල තියෙන්නේ සතර අපායි උපද්ධ වන්නේ නෑ කෙනා ජානුසෝනු සූත්‍රයට අනුව දැන් අදහාර්මිකව හම්බ කරපු දේකින් දන් දෙන්න පුළුවන් අදාර්මිකව හම්බ කරගතු දේකින් දන් දෙන්න පුළුවන් හැබැයි ඊළඟ ජීවිතේකෙන උපදිනෙ කොහෙද. එක්කෝ ඇතෙක් වෙනවා එක්ක අශ්වයෙක් වෙනවා එකො හොඳ ගෙදරක බල්ලෙක් වෙනවා දේම සත්තු වෙලා ඒ සත්තුන්ට ඒ සත්ව ආත්ම භාවේ අනිත් සත්්‍යයන්ට වඩා උසස් සැපසම්පත් ලෙබෙනවා. ද මලන සමහර බල්ලෝ ඉන්නවා පූසො ඉන්නවා? ඒ සත්‍යයන්ට පින්හොතුනි මේ අනිත් සත්්‍යයන්ට නැති සමහරලාට සාමාන්‍ය මනුෂ්‍යයන්ටත් නෙති මට්ට මේ අත්ති විශේෂ සැප සම්පත් ලැබෙනවා අති විශේෂ සැප සම්පත් ලැබෙනවා. නමුත් එහෙම ලැබු නම ඔවුන් ලබන්නේ අර කලින් ජීවිත බල දන්දුන්නු නිසා. ජනු සෝනිසූත්‍ර අනුව හැබැයි දීලතියනනි මොන දනීන්ද අධාර්මිකව හම්බ කරගතු දනයේහි. සිල් කඩකඩ දුස්සීලබ ඉඳගෙන තමයි දන්දීලතියෙන්නේ. දුස්සීලව ඉඳගෙන දන්දීමේ විපාකය තමයි එකනත් තිරිසන්නාත්ම භාාවයක උපද්දවන්ඩ හේතුනි. ජනුසොනු සූත්‍රය ටනුව කියන්නේ සීලයෙන් කරන්නේ උපදින තැන තීරණය කරන එක. ධානයෙන් කරන්නේ උපදනයෙන් පසෙ ලැබෙන ටික තීරණය කරන එක. සීලයෙන් කරන්න උපදින තැනතීරණය කරනවා දානයෙන් කරන්නේ ඉපදුනෙන් පසෙදි ලැබෙන ටික තීරණය කරනවා. එතකොට පින්ංහතුනි දැන්. අපේ පිංවතුන් සිිල් නැතුවනන් දන් දෙෙන්නේ. සිල් නැතුවනන් දන් දෙන්නේ එතකොට අපේ පිංවතුන්ගේ ඒ කරමය ඒ කරමී ඊළඟ ජීවිතයේ උසස්තැනක උපද්ධවන්නට තරම් බලවත්වෙෙෙනි නෑ. ඒ කර්මය උහ සසස්තැනක උපද්දවන්ට තරම් බලවත් කර්මයක් බවට පත්වෙෙන්නේෙ නෑ. ඒ නිසා උපද්ධ වන තිරිසන් භවයක. හැබැර දානීහි කරමටික ලැබෙනවනිින් පැත්තර. හොඳ උසා සාහාරපාන ඉන්න වාසස්ථානි තාමු සස්තෙන් සමහරට අපිියෝ දැකල තියෙනවා බල්ලො වගේ සත් වූ බොහොම විශේෂ රථවල අරගෙන යනවා. මං අහල තිනු සමහරගේ බල්වල බොහොම දනවත් පවුල්ලල එහෙම බල්ලංව අරගෙන යන්න වෙනම වාහන තියනෙනවා කියලා ඔන්ගේ ගෙදර. තිං එහෙම ලැබෙනව මොකද එ ලබෙනනි මොකක් නිසා දර කලින් ජීවිතවල්ල දානීහි විපාකතමයි මේි ලැබෙන්නේ. නමුත් තිරිසන් භවක උපද්ද වන්නේ. සිල් ැකපුුණ නැති නිසා ඒනම් මෙ සීලියයේ කියන කාරණාව කොයි තරම් වටින කාරණාවත් දෙකිලි හිතන්න. සීල්ලිය කියෙන කාරනාව කොයිතරම් වටින කාරනාවදදි කියෙලා පෙපින්ගතු හිතන්න. සිිල් පිළිබඳ අපි විශේෂ දේශනා පෞුගේ කාලි පුරාවටම පවත්තල තියෙනවා. අපි මෙ දේශනාවට කලින් සිදුකරා දේශනා මාලාවක් චූලකවම් බංග සූත්‍රී අකුසල් වැඩුවම යකුසල්පක්ෂය තමන්ට සංසාරයට කොයි විදිියකට දෙ විපාක ලැබෙන කෙන කාරණාව පි පැහදිලි කරා. එක කොහොමද විපාක ලැබෙන්න්නේ කියලා. එනිසා පින්හතුරි මේ සිල්රකිනවා කියන කාරණාව හැම්ම කාරණාවකට අදාලයි. මෙතන කියන කාරණාව බොහෝ විශේෂයේ තමයි මේ ඩාර්මිකූපියාගතුදයකින් දන් දෙන්න ඕොන කියෙන කාරණනාව. එක අති විශේෂ කාරණාව. පිංහතුන අපේ පිංහතුන් මේ කාරණාව පිළිබඳව, හිතට විශේෂ සැලකිල්ලක් යෙදවිය යුතුමයි මොකද. අපි පින්හතුටි හිතනවනං කොහොමුදුන්නත් දාානය ධානයමයි කියලා. එනගේ භාග්‍යතුන් වහන්සගේ වච්චනයට විරුද්ධවත තමන්කරණය කරමයට විපාක ලැබෙන්නේ සංසාරේ තමන්ටමයි. බුදු කෙනෙක් ලෝකයට පහලවෙන්නේ. ඒ නොදන්නා පාරාපිට පෙන්නොල දෙන්නන. මොකද අපි කියන්නේ හරියට අන්දෝ වගේ. අන්දයන්ට සමානයි අපි. රන්ධ්‍යිය වගේ ගමන් කරන අපි වගේ පිරිසකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම්වූමි මහාපුරුෂයන් වහන්සේ සමන්ත චක්කු මේ මහා පරවතයක් උඩකට නැගලා ඒ නැග පූරුෂයට හාත්පසිං අවට පෙනන්නාසේ සියලු සත්පයන්ගේ සියලු කරමවල විභාගිය ප්‍රධ්‍යක්ෂ ඥාන අවබෝධ කරගත්තු ඒ භාග්‍යවතුන් වහන්සේ, ප්‍ර්‍යක් ඥානින් අවබෝධ කරගත්තුව භාගතුන් වහන්සේ. අපට පෙන්වල දීලතිනවා මෙන්න මෙහිෙම මේ දේවල් කරන්ඩ තොට ධනී උපයනකොට ධාර්මික උපියාගන්න දහාර්මික උපයාගත්තු දේකින් දන් දෙන්නඒ ගෝඩා වටිනවා ධාර්මික උපියාගත්තු දේකින් දන් දෙන්න තමන් දන ඕෝපියන්න ධාර්මිකව නමුත් පින්හතුන ලෝකයේ අපි දකිනවත් දැන් එන්න එන්න යන්න මේ අකුසල්ලපක්ෂයට බරවෙලා අකුසලේට බරවෙලා තමයි ලෝකේ ගමන් කරන්නේ ෝක පිහතරින් ගමන් කරන්නේ ඉදිරි කාලය මට හැගෙන දෙයක්මම කියන්නේ භාගතු වහන්සේගේ ධරමීට අනුකූල වැහිතලා මට හිතනව ලෝකයේ ඉදිරියට ගමන් කරන්නේ බොහෝම දුක්විපාක බහුලව ලබන්ට පුළුවන් කාල පරිච්චේදයකට කියලා. ොකොද බහුතරයක් දෙනාගේ ළඟ සිල් පදනේ. බහුතරයක් දෙනා සිිල්පද පිළිබඳ සැලකිල් ලද්දක් වන්නේ. පිහුතුරි එහෙම සිල් නැති සමාජයකට දෙවියන්ත් අනුග්‍රහ කරනිිනෑ අර බ්්‍රාක්්මණ තිස්ස නම්වාම අධහාර්මික පාලකෙක් රජකම් කරන කාලේ මිත්‍යාදුෘෂ්ටිය වපුර වපුර රජකම් කරපු කාලේ මේ ලංකාව පිංහතුන විශාල වෙසනයකට මුහුණු දුන්නා එදා දෙවිවරු ඇවිල රහතන් මහන්සේලාට මකද කියන්නේ ස්වාමීනිී ඔබ වහන්සේලා පවුරු බැඳගෙන මහමුොහොදට වඩින්න අපි ඔබහන්සේලාව මහමුහද දෙදදි රැක ගන්න කියලා මහමහද කියන්නේෙ කොයිතරම් යානක තැනද්ද කියල බලන්න. මහමෝද කියන්නේ ඔයි තරම් භයානක තැද, කොයි තරං උපද්‍රව බහුල තැනද්ද නමුත්ඒේ උපද්‍රව බහුල තැන පංහතුනි දෙවිවුරු කියන අපි උබහන්සෙලව රැක ගන්නන් කියලා. මොකක් දෙකින් කියන්නේ පෞක්කරණක බලවත්පිච්ච කාලවල්වල, අකුසලේ බලවත්වෙච්ච කාලවල්වල මිත්‍යාදුෂ්ටිය බලවත්පවෙච්ච ලාලවල්වල වියන්ටත් බෑ ඇවිල් අනුග්‍රහ කරන්න්න ඒක ඒ කාරනාවෙන් කියන්නේ එනිසා පිහතුරමි ගොඩාක් දෙනෙක් තමන්ගේ හැම ක්‍රියාවක්මමි අකුසල්වලට බර කර බර කරගෙනම තමයිඒව නිර්මාණය කරගෙන තියෙන්නේ ඒකඒ එක උදාහරණයක් තමයි සමහර කෙනෙක් මේ ධනය හම්බ කරගන්නවා කියෙන කාරණාව මෙ ධනය හම්බ කරගන්නව කියෙන කාරණාවත් තුළත් සමහර කෙනෙෙන් අනුගමනය කරණ අධාරමික පිළිබවෙත් සමහරලාවට හරියට බොරු කියනවා බොරු කිය කිය ව්‍යාපාර කරනවා සල්ලි හම්බ කරනවා එමනත්තං හොරකං කරනවා බලන් පින්හතුන හරියට මේ දේවල් වෙනවනි සමහර ආයතනවල සමහර නිලිධාරංග ඇති ආයතනින් බොහොම වංචනි කලෙස මුදල් හොරකං කරනවා එමනැත්තැං ආයතන ක්‍රමවේදීෙන් පිටිං ගිහිල්ලා ඔල්ල සරගෙන කොමිස් සරගෙන එක එක වැඩ කරලා දෙනවා. ිදකිනඔන රියටටඒ දවල් වනවා කියලා. නොවත් බලනර අන්දභාවේ නිසා තමන්ට තේරෙන් නෑනෙ තමන් මේකරගන්න කර්ම සංසාරයේ ජීවිත කීයක් තමන්ට ගිවන්ඩ වෙනවද කියලා. ඒක තමන්ට තේරෙන්න්නේ නෑ. ජීවිත කීයක් මම මේ කරන කර්මය මට ගෙවන්ඩ වෙනවද කියන එක එගෙනට තේරෙන්න්නේ නෙහ. මංඟර කලින් දවසකත් අපි පින්හතුට දේශනා කරාන්නේේ. බාලයා හැමබිලාවක මිහිතෙන්නේ මිල්ලොව සුවය හැම තිස්සේ මිහිතන්නේ මිලොව සුවය බාලයා. ප්‍රඥාවන්තය හිතන්නේ පරලෝසුවය. බාලයා පරලෝසුවයිගෙන හිතන්නේ නේ. බාලයා පරලෝ සැප දකින්නේ බාලය දකිනි හැමවෙලාවකම මිලොවසැපිය එනිසා ප්‍රාණගාත කරන මිලෝ සැපිය හොයාගෙන උදාහරණැක්කටියට මං මතක් කලා ඇගේ මදුරුවෙක් පහපිලාවට මදුරුව මරනවා ද මදුරවා කනයක බේදනාවක් මරල දැම්මම අයි මදුරුව ඉන්න නැහැකිෙන හිතන්නේ නමුත් මදරුව මරණගවල්ල දෙතින් දවසගාන මදුරුව මරණ කඩුවකුත්න. දවස ගාන මදුරුව නඒ කඩුවකුත්න්නේ.ඒ මරල මේක ඉවර කරන්න පුළුවන්කක් නෙවේ නමුත් මරන්න මරන්න වෙන පාඩුවමකදද ජීවිත ගණන් පින්වතෙන තමන් සංසාරීහි බොහොම බයානක මරණ තමන්ගේ ජීවිතයට ලංකර ගන්නවනි. කුඩා සතාගන්දලා සත්තු මරණකින් අයින් වෙන්න. කුඩා සතාගින්දලා සත්තුමාරණයකින් අයින් වෙන්න. ප්‍රතිපත්තියක් හදාගන්න තමන්ගේ ජීවිතය තුළ. එහෙම ප්‍රතිපත්තියක් හදාගත්තොත් පින්හතින් අපේ පිංවතුන් හරි බලවන්ත කෙනෙක් වෙනවා ඒ බලවන්ද භාව කොයිවගේ දිකිවූොත් ඕනොම තැනගගේ කියල පින්හතින ප්‍රාර්ථනාවක් වුණත් කරන්න පුළුවන් සත්‍යයක් ක්‍ර්‍යාවක් කරන්න පුළුවන් බයි නැතුව. හැබැයිවංක වෙන්න ඕන මන්ගේ හිතත. මම මේ දවසෙදලා අසවල් දවස වෙනකං. මම කුරාකූම්පියෙක්වත් මරලනේ එක සත්‍යයයි. එහෙම සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්න පින්වතුනි ප්‍රජිපත්තියක් හදාගණන තමන්ගේ ජීවිතය තුළ. මම කවදාවත් සත්තු මරන්නේනේ. සමහරලට මරල නෑ කියල කියන්නෙ බේ.ඕෝන තරම් මර්ල ඇති. නමුත් දැංහිතාගණ්ඩ මම අද පටන් අධිෂ්ඨාන කරගන්න මම අද පටන් කුරාකූම්බියකොටවත් හිංසාවක් කරන්නේ නේ. මම අද පටන් එක මුදදුරුවෙක්වොත් මම මරන්නේිනේ. ආන් එහෙම අධිෂ්ායක් ඇතිකර ගන තමන්. ඒ අධිෂ්ඨානයක් ඇතිකරගත් තම තමන් ජීවත්වන දවස දවස ගානේ කොයි තරන් සතුටක් තමන්ට තියෙන මද. අනිසිල්පදත් එහෙමයි. මම හොරකංකරන්නේිනේ. අං හොරකංකරන්නේිනේ! තමහරලාවට එහෙම අයතාලෙස මුදල් උපේෙන පිරිසින්නවා. හොරකංකරකර මුදල් ඔයනවා මුදල් හම්බ කරනවා. නමුත් පිනතුන ඒ ඔබ කරන ක්‍රියාව තුළ සමහරලාට මී ජීවිතය ඔබට දීර්ක කාලයක් සූපත් කරගන්නත් බැහැ මොක හරිතැනෙ රපියල් දහ කොරකං කරන දෙදදාහ කොරකං කරන බලංගු රුපියල් දහොරකං කරලා අඩ්ඩුමතරමි මේ ජීවිතයවත් හරිට සැපසම්පත්ති ඉදිර පුුවන්ද කියලා බලන්නකෝ. මිජීවිතයවත් සැපවිඳන්න බෑ. ති මේජීවිතේවත් සැපවිඳින්න බැරුව අපේ පින්වතුන් හොරකං කරනවා නමුත් ඒ හොරකං කරල ඉවර වෙලා අවසානිෙද අපි පිින්වතුන්ට ගෙවන්නඩ ගයාමේික. මොලින් දීරග කාලයක් නිරේ දුොක් ඉඳන්න වෙනවා. නිරේ දුක විඳන එක කොයි බගේ බයානකයිද. අතිශේෙෙන්ම භයනකයින්නේෙ නිරේදුක. ඉළකටේ නිරෙෙන් ගොඩටාවෙන් පසදි නිරෙන් ගොඩටාවෙන් පස්සෙදී. පිංහතුන ආයි එක්කො වැටෙන්නේ ප්‍රේත භවවල තිරි සන්භාවවල එහෙම ජීවිතන ලැබෙන්නේ. තුර එහෙම ජීවිත ලබලා පිංහතුන ආයෙත් මනුෂ්‍යයක වුණත් ඒ මනුස ජීවිතයත් ලැබෙන් එක්කු දුප්පත් වෙලා හමන්ට ආර්ථික ශක්තියක් නැතුව එකන්නේ දුප්පත්වීමේ හැම කෙනෙක් දුප්පත්තින්නේ හොරකංකරපු නිසානෙේ හැබැයි හොරකංකරන අය දුප්පත් වෙලා උපදිතමා දුපත්තච හැම කෙනෙක්ම හොරකංකරපයි නෙවෙයි සසට හොරකංකරපයි නෙවෙයි නමුත් හොරකංකරපු හැම කෙනෙක්ම මනුසජාත්ම භාවයක් ල බෝති දුපත් වෙලා උපදිතම එක තමයි ප්‍රතිපදාව දන් ොදුන්න ඇත් දුපත් වෙන එහෙම තියෙන පත්වීමේ ක්‍රමවේදකේ එකක් තමයි හරකං කරලා දුප්පත් වෙනවා. නඟතකොට බලන්න මේ කර්ම ගලපල ගත්තම සස්සර භයානක බව අපට පෙන්න්න නැහැටි. දැන් එහෙම දුප්පත් බව ලැබුවයිෙන් පස්සෙදී අඥඥාන විපදුන්නුත්ඒ දුපත් ජීවිතය අඥාන විපදුනුත් කල්්‍යයාන මිතරෙ ඇසුරු කරන්න නොලැබුණු ධර්මය අහන්න අවස්ථාවක් නොලැබුණු ඉත් දහමක් කරග්ඩ සිතිවිල්ලක් නො ලැබුණු පිුතුති සමහරලාවට තමන්ගර දුප්පත්කම නිසා තමන් කරගනි පව්. නොකද ආයි අයි සමහර වෙලාවට තමන්ගැ දුප්පත්කම තමන්ගේ දිලිදුකම දරාගන්න බැරුව. නොයික් නොයික් දෙවල් හොරකන් කරනවා වත්තකට පැල්ල පොල්ටික කොරකං කරනවා. කොස්ගෙඩියක් කඩාගන්නවා. එමනත්න් කොහැරරි ගෙදරකට ගියෝති මනුවවාහර්ටික කොරකං කරගන්නවා. සමහරලාටි හොරකන් කිරීමේ? බලාපොරොත්තුව ප්‍රාර්ථනාව තමන්ටයමක් ලබාගන්න තමන්ට ජීවත්වෙන්න තමන් කැමතිදේවල් ගන්්ඩ තමන්ට කැමති විදර ජීවත්වෙන්නේ වෙන්න පුුවන් සමහරලාවට තමන්ගේ එක්ක වේලාක් පිරිමහ ගන්න වෙන්න පුළුවන්. නමුත් ඒ ඒක වේල පිරිමහගන්නේ වැරදි ක්‍රමවේදයක් ඔස්සේ ගිහිල්ලා. මොකද පොරකංරන හැමකකිෙනෙම හොරකංකරණ සල්ලි නැති නිසානි? තනකොලගේ සල්ලි ීනවනන් කවුරෝ ොරකං කරන්නේ සල්ලිනඇතිරිසා තම හොරකං කරන තකොට සල්ලි නැත්තින් නිසා හොරකං කරනයඇයි සල්ලි ලබා ගනයි සල්ලි ලබාගන්නේ තමන්ගේ කැමැති කැමැති දේබල් තමන්ට ලබාගඩ එතකොට පින්වතුදී ඒකින ආයි යන ගමන ආයන්නේ කොහාට දර්ර වගේ මහා දරුණු නිරියන් වලට බැටන තැනකටන අයිමත්යන්නේ මහා දරුණු නිරියන් වලට තමයි ආයිමත්්‍යයන්නේ එහම ගිහිල්ලා ආයිමත් අර වගේම චක්‍රයක් කරකිලාීමත් තිනවනි අපි පිංහතුන් කල්පනා කරලා බලන්ඩ මි සංසාරයේ තියෙන භයානක බව මුලින් හොරකංකරලා නිරයට ගියා ඊලකට නිරේ දුක්විද ලබඳලා තිරිසන්වෙනවා ප්‍රේතවෙනවා සමහරලාට එහම ලබල ආයිමත් නිරේයට යනවා මොකද තිරිසංවෙච්ච කෙනෙක් සුග තිීරෙනවා කෙනෙක කලාතුරකින් වෙන දෙයක්. අපේ ශාසනෙත් කන්තකාශවයනං පාරමිතා පුරාගෙනමයි තිරිසන් භවයටාවේ? ඉළඟට දැන්ගොය අර ගෙම්බෙක් දවසක් සති පට්ටන් දේශනා බාල සුගතිය තියෙනවා ඉළඟටර හරකෙක් ඒත් එහෙම දේශනාවක් හලා සුගතිය තියනවා ඉළඟට අරැක කුටියකට වවුල්ලු පන්සේ දෙන්නේ පන්සේ දෙනෙක් ඒත් එහෙමනේ. තරෝ වගේ ගණන් කරන්න පුළුවන් පිරිසක් විතරයි තිරිසන් භහාවයි අය සුගතිරි ගිහිල තියන්නේ. ඇට වැඩි වශයෙන් ඉන්නේ නොගී උපයිනි යට දංන්ර නිරේල් ලෝකෙන් ඉදල තිරිසන් ලෝකටාවම ඒ තිරිසන් ලෝකී දෙගෙන ආයිමත් පෞටිකක් කරලා ආයයන්නන්නේ කොහට දායිමත් යනින් නිරයට. ඉල ආයිමත් නිරියයට ගිහිල්ලා ඒ නිරිය ආයිමත් දීරිකාලෙක් දුක් වින්ඳල විින්දලවිින්ඳදල විඳලලා ඉල්ඟට ආයිමත් එහෙමයිනමත් තිරිස ෝකටෙන්න්න පුළම් ්‍රේත ලෝකටෙන්න්න පලුවවා. ඔහො ොහොම දුක්විදලා ඔයි දෙකින් මාරුවෙන් මාරෝට ගහිල්ලා අවස්ථාවක් ලැබිච්ච ගමන් නොන මනුෂ්‍ය බහයක් බනවා බලන මනුෂ්‍ය භවය ලබන්න කොච්ච රමාරුණාද. නිරේලෝකින්න්නෙෙනෙකොට මනුෂ්‍යභයක් භවයක් ලබන කොච්චර මරුද බලනකෝ. හො කෙලින්ම නිරේෙන් මනුෂ්‍ය භවයකට යන්න පිරිසක්කින තාමතලො සයි. බොහෝ දෙනෙක් යන්නේ ඊළඟට ඉ ඊට බඩ පහල පහල මට්ටමේ තියෙන තැන්වලට ඒ තැන්වලටිගේ තායිමත් පවු කරලයන්නේ අයිමත් අතැටදැන් එහෙම හිල්ලත් බලක මනුෂ්‍ය භාවයක් ලබලා ඒ? ලැබෙන්නේ දුප්පත් ජීතයක් නං ආයිමත් කර නරවගේ පෞකටිකක්නේ පංකැේ දුපත්ේ චෑහමක නම පවකරනවා කියල තැන නිවවා කියන්නේ සමහර වෙලාබට දු්පත්කම නිසා පෞකරණඩයි අවස්ථා ඉන්න පුළුවන්. දුපත්කම නිසා බෞකරන අවස්ථ ඉන්න පුලුවන් ඕොන තරන්. එහම පෞටිකක් කරගත් තොත් ආයි කොහාට දෙයන්නේ ආයිමත්යන්නේ නිරයට. අපි විහතු බලන්නක මේ චක්‍රය කොයි වගේද තැන් තිරිසන් ලෝකයේ තිරිසත්ව අපි දැකල තියෙනවා? නිරේදුු මොනවක්ගේද. අපි නොයි කවස්ථාවං වල කියලා තියෙනවනි. නිමිරයිතුමයි කවස්ථාවකද යනවා නිරේ ලෝකේ බලන්න මාතල දීව පොත්‍රියයක්ත් එක් න එක නිරියක්කන වේතරණි රය මෙතරත් මේ කාරණවිදර දක්වන්නේ මේ වේතරණ නිරය ගැන එන සම්මම වේතරණ නිරය උදාහරණයට ගත්තේ. උන වේතරණී නිරියයට යනවා නිමිරයිතුමත් එක්ක. ඔනේ නිරිය ලෝක ඉන්නවා නිර සත්‍යයෝ නිරිය පාලකයෝ හඩු තෝමර හෙල් මේ ගිනිගෙන දැවෙන ආවුද අරගෙන අ නිරේපාලක නිරසත්්‍යයන්ගේ පසේ වේගෙන් දිවියමින් පහර දෙෙනවා. ඒ වේතරන්නේ නිරේ පොළොව රත්වෙලා රත්වෙලා ගිනියම් වෙලා දැවෙන පොළොවත් තියෙන්නේ. එ මේ මේ පොළොවෙේ පින්වතුනි ඒ විදිහයට දුවල 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 දුව අ නිරේ පාලකයන්ගේ පහර කෑම්වලට බය දුවල 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 දුවලා ම යනකොට අවුරුදු දාස් ගානකට පසෙ දකිනවා එක ගංයවුර මේ ගංයවරේ තියෙනව පින්වොත්තුනි වේවැල් කෝට. ගංයවරේ ළඟම තියනවා වේවැල් වැටක් මේ වේවැල්වල පින්තුනි කටු තියෙනවා එක කටුවක් අපේ හෙල්ලක් තරම් විශාලයි. එක කටුව පේ හෙල්ලක් තරම් විශාලයි. ඉතිං ඒ කටුවල් ඇනිනවර වේවැල් ගොඩට පැන්නම පනින්නේ අර නිදේ පාලකයන්ගේ පහරකෑම්වලට බයිඔන පයිනවා. වැල් කෝටු මතට දිනර උල්වල ඇනිලා ඔුරුදු දාස් ගාන කින්නවා. ඊට පස එතනින් මිදිලා පහලට වැටනව තවටික්ගංගයවරේ. පහල තියනව යකඩ උල් අදහන් කල තින එක වුලක් තල්කඳක් තරම් මහතයි කියලා. විශාල වුල් අර උල්වල ඇඳනවා. එහෙ මැනිිලා තවත් අවුරුදු දස් ගාන පින්වතුනනි දුක් ඉදිනවා. තැමික්ක දවසද්ද දෙකක්ද නෑ ඔවරුදු දස් ගානන්. න තොරකං කලි ොකලි එක දවසක් ජීවත්තින්න හොරකං කරපු කියෙන හොරකං කරන්නේ එක දවසක් ජීවත්තින්න තමන් වැඩ කරන ආයතන හොරකමක් කරන එක දවසක් ජීවත් කරවගන්න සමහරට මාසය ජීවත් කරවගන්න හැබයි දැන් සාමාන්‍ය ආයතනෙක ලොකුමුදල කොරකන් කරතු නහ වෙනවා හැබැයි ති සාමාන්‍ය වශයෙන් කරන හොරකක් හුවවෙන්න තිනිසා හොරකං කරන දැන් ඒම හොරකං කරන්නේ එක දවසක් ජීවත් කරවන්න දවස් දෙකක් ජීවත් කරවගන්න ඊට බසද ඒ ධැන ලැබෙන්න්න ලැබෙන් ඉතිං ඔවුන් සතු වෙනවනි අපේතුම රපියල් හතිස් දාහක වැටුපක් ගන්න කෙනෙ ඕමාරි හොරකන් කල්ලා රුපියල් පනස් හක් විතර උපියෙනවා මමි උදාහරණයක් ගන්නන්නේ හතලිස් දහකටුපක් ගන්න කියෙනෙ අපේතුම ඔන්න හොරකන් කල්ල තව දහදාහක් කොයිනවා දහන් පනස්දයන. කමතර දහදාහා ඒ දහදාහ පින්වතුනී ලබාගෙනනී මනුස්්‍යයට ඔයි ද හදා හින් සැපවිදන්න පුල ොචර කාලේදේ. හදහ සැපවිදින පුළලන් කොච්චර කාලයිද. ඉතාම අඩු කාලේ සැපවිදින පුළුවන් සහරලාට ඔය දහදා හ අරගෙන එලිට බැස්සුති සහරලාටක දවසිංිවර කරලන්න පුළුවන්. සමහට එක් ාන්්ඩිකට ඔයි හදාම ියදන් කරන්න පුළුවන්. නමුොත් පිංහතුන අපේ පංහතු කල්පනා කරලා බලන්නේ ඒ ලබන සැපයයි. අර නිරියගාමී ජීවිතයකට ගිහිල්ල ලබන දුකයි ඔයි දුක්ක කියනෙ එක පැත්තකට දාල්ලා සැප කියන එක තව පැත්තකට දැම්මොතින් අපේ පිහතුන් කල්පනා කරලා බලන්ඩ ඒ සැප කියන එක කොයි තරම් භයානකද ඒ සැප කියන කොයි තරම් භයානකද ඇයි මේ පුංචි සෝයක් වෙනුවෙන් මහා දුකක් විදිනවනි පොඩි සැපයක් වෙනේ මහ දුකක් විඳනවා ඉදි ඒකට ප්‍රඥාවතයෝක දෙක මාරුරගන්නන්නේ ප්‍රඥාවන්තය හැම තිස්සම කකද කරන්නේ මේ ජීවිතයේ දුකක් විදිී අවස්ථාකාවෝතින් පෞකරන්නැතු දුක විදිනවා මොකද පවකලොත් තමයි සැපක් ලබන්නේ එනිසා පවයින් වැලකිල්ලා ඒ දුකවිදිනවා සමහරලාට කන්න නැතු ඉන්න පුළුවන් ඉන්න තැනැක් නැතු ඉන්න පුළුවන් සමහරට මුදල් අඩුවෙන්න පුළුවන් හොඳ වස්ර ලැබෙන් නැතිවෙන්න පුළුවන් නමුත් ඔොයි දුක් විදිනවා හැබේ හොරක කරන්නේන. නමුත් එහිම ජීවත් වෙන කෙනාගේ ඊළඟ සංසාරය මොකද වෙන්නේ. අති දීර්ග කාලයක් සුවපත් කරනමන. අති දීර්ඝ කාලයක් සූපත් කරනවා. හැබැයි අපේ පෙන්වතුන් හිතන්ඩ කේ අනි පැත්ත බාලයන කරන්නේ. බාලයමොකද කරන්නර මීලැබිච්චෙ වෙල්ලාවේ පොඩි දෙයක්ද අවස්ථාව ලැබුණ හොරකන් කලා එමන තැම් බොරුවක් කිව්වා. ඔය වගේ දේකින් ඔන්න සැපයක් හොයෙනවා. ති එහෙම සැපයක් හොයලා ඒ ලබන සුවය, අවුරදු දාහක්කත් මේ ජීවිතය විඳින්න බෑනිි. දැන් අදකාලේ ඔය බාල පිරිස් සතරේ විශේෂ කතිකාවක් තියෙනවන මේ විඳින්න තියෙන ජීවිතය විඳවන්නේපා. විඳින්න ඕනකාලේ විඳින්න. නැත්තම් පස්සේ දුක්වෙන්න වෙයි අරදේකර ගත්ත නෑ මේ දේකරගත්ත නෑ කියලා. බලන්න පිවතන මේ පව්කරන මිනිසුන්ට එහෙම සංකල්ප සමාජය තුළලෝ ගොඩනැගෙන්නේ. ඒ පවට තවත් උනන්දු කරවඩ හෙදැන් කතායමකක්ද කියන්නේ විඳින්න තියෙන ජීවිතය විඳවන්න නැතුවයි විඳින්න කාලෙ විඳින්න නැ තන් පස්සේ පසු ැල වෙන්නව ඔකට ඕක අනි පැත තමයි ාගතු හන්ස දේශනා කරන්නේ භාගතුරහංස දේශනා කරන්නේ නෑ විඳින්න තියන තැන විඳින්නපා කියලා විඳින්න කොහොමද ධාර්මිකව සල්ලි හම්බ කරන්න ධාර්මිකව තමන් සතුටු වෙන්න ධාර්මිකව සතුටු වෙන්න ප්‍රාණගාත කර කර සතුටු වෙන්නපා හොරකංකර කර සතුට වෙන්නපා කාමී වරදවා හැසිරිලා සතුටු වෙන්නපා බොරු කිය කිය සතුටු වෙන්නපා, සුරාපානය කරලා සතුට වෙන්නපා, එහෙම සතුට වෙන්නපා සතුටු වෙන්න ධර්මානුකූලව. ඒ සතුට ලබන්න ධර්මානුකූලව. මොකද භාගතු වහන්සේ කිසි වෙලාවක පින්හතුනිමේ සත්තුයන්ගේ පෘතග්‍යනයන්ගේ සැපයට ගරහලනේ. කියල තියෙන්නේෙ මොකක්ද ඒ සැපයේ ආදීනවී විතරයි සැපේ ආදීනවය මෙ අනිත්‍ය භාවේ කියල තියනෙතුකොට ඒ අනිත්‍ය භාාවය වටහාගෙන ජීවත්්‍යන එක තමයි අපි කරන්න ඕන. අනිත්‍ය භාාවී වටහාගෙන ජීවත්තෙන් දැන් භාගතුනාන්සේ සැපියට ගරහන මනන්, එන භාගතුනාන්සි ඉස්සර වෙලාම කියනෙ දන් දෙෙක නතර කරන්න කියලා මොකද දාානීන පින්වතුන විතර සැපකො ඩක්ලවෙන්නේ භාගිතන ඉස්සර වෙලාම කරනේ දන්දනෙක නත කරන කියනවා. භාගතුහසේ සැපියට ගරහලනේ භාගතු වහන්සේ පෙන්වල දීන තියෙනමකක්ද ඒ සැපයේ අවසානෙ කෙළවරදුකා අන්නඒ එක අවබෝධ කරගෙන ජීවත්වෙන්න්න. එරකට ඒක අවබෝධ කරගෙන ජීවත්වෙනම කියන පුළුවන් තරම් කුසල් වඩන්න. පස් පවින් අයින්වෙලා කුසල් වඩන්න. එතකොට මං කියන්න අපේ පින්වතුන් දැන් තමන් විඳින්නේ ජීවිතය අදහාර්මිකවනං අගුසල් කර කරනං, අතකතියා ගණඩ ඒ සුළු සැපය තමන්ට සංසාරය අති දීරික කාලයක් දුක්කට පත් කරනවා දැන් අරවේ තරන්නේ නිරයට වැටිච්චි කැන දැගුන්න උල්වලෑනිලා. දැමි මනුෂලෝක අරරම සංකල්පෝල හිටපු අය අපි මේ ජීවිතය තියෙන විඳින්න ඉන්න කාල්ලයේ සතුටිං ඒමින් ඕන ොඩ වීදවිතය වචන පවිච්චි කරන නනි සමාජී තුළ ඒහෙම ඉන්න අඒ තමයි දැම්ම මේ නිරියයට ගහිල දුක්කින් දෙන්නේ. ඉඩ පසි දැන් ඒ නිරයට අරුල්වල ඇනිච්ච කෙන හිමත් වැටනමාර නදට නදිය මතුපෙට තිබෙනවඩ එලුම් පත්්‍රඒ පත්්‍රවල විශේෂ ලක්ෂණය තිනව ඒ තමයි පිහි තලවගේ තල තියෙනවා. මේ පත්්‍රයට වැටුනම මේ නිසත්වයා. පැත් තලවලට ැනකොට ඒ පත් ේ ලනිි පත් හැනවා ඒ පත්ති තලවලට කැනකට ඒ පැත්තේ ේනික නනි පත් හැරනවා තින් මේේ ඒ පත්ට මේ පැත්තට පෙරලි 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 පි තුන වුරුදු දාස්ගාන දුක්කිින්දිෙනවා. අවුරුදු දස්ගාන දුක්කිින්දිරම. ඔහොම දුක්වින්දල විදල්ල විඳල පින් ඔතුන වැටනවා නදයට දම දවසක් දෙකක්නේ දස්ගාන නදයට වැටනවා. නදයට වැටනම නදිය මතුපිට තිබෙනවා අරවගේම තල් කඳම්මගේ උල් නදිය මතුපිට තිබෙනවා පිහිතල ල් පිහි ලට ක පැපෙන ල්ලල්ට එෙන්නවා පිහිතල්ලවලට කැපෙනවා බැරිවෙලාවක්ක තුුට හිස ැම්මොතිින් නිරිය පාලික උඩේඉඳගෙන හෙල්ලාවල්ලින් යිනවා යටයන්න. ආං ොහොමු දුක් විඳල විින්ඳදල විඳලා. තවත් අවුරු දස් ගානගේෙන් පසේ නිරිය පාලකයව බිලියු කොකු වගේ කොකු දාලා අර නි සතති උඩට ඇදල ගන්නවා. එහහි මඇදල ගත්තම කෑ ගහනෝ මට බඩගිනී පිපාසයි කියලා. අර නිර සත්‍යය මොකද කරන්නේ. මුව ඇරලා මෝ විවර කරල අඩු දෙකක් කරගෙන මෝ විවර කල්ලා. ගිනිගෙන දැවෙන රත්වවෙච්චි අකඩගොලිම මෝට දානවා ඔන්නු බඩගිනිි නං කණ්ඩ කියලා. බඩගිනි නං කන්න කියලා එනු මෝට දානව. ඉතිං අරධාන යකඩ ගුලි මේ උගුර මේ බඩ, මේ බඩවැල් ඔක්කෝම පසාරු කරගෙන සඳහන්කරනවා අදෝභාගෙන් එලිය ඇතෙෙනවා කියලා. තුර බලන්න පින්හතුලි දෙැංහර මනුෂ්ලෝකයේ සැපහොයිපුවායින? නිමර යිතු මහනවා මාතලි දිවිපපුත්තරගේ මාතලි මින් මොනවකර පායිද මේි දුක්විදින්නේ. මහරජ මනුෂ්‍ය ලෝකයේ බලේ තියෙන කාලි දුබලයන්ට කරදර කරපෙකේ විපාක. බේ තියන අය මොනුවයිද ධනීන් බලවත් වෙල සමහර පිරිස් බොහෝ ධනය තියෙනකොට දුබලයන්ට කරදර කරනවා තමගේ දන බලය නිසා සමහර කෙනෙක් නිලතලබලින් බලවත් වෙලා තිං නිලතල දිසා දුබලයන්ට කරදර කරනවා හිංසා කරනවා තවත් සමහර කෙනෙක් පිරිස් බලයෙන් බලවත් වෙලා ඉඳල තියෙනවා තොට බොහෝ පිරිසක් ඉන්නකොටත් සමහරට බලයේනඇති මිනිසුට කරදර කරනවා න්න එහෙම බලය තියෙන කාලවල්වල බලේ නැති මිනිසුන්ට කරදර කර පය තමයි මින්නමී වේ තරණද මහරජ දුක් ඉඳන්නේ කියලා කියනවා තට බලන දැන් ඒ අයත් සමහරලාටඔයි සතුටක්නය හොයන්න ඇැත්ත මනුෂලෝක ඉන්න කාලේ වීදිවවිදායට හිංසා කළ සතුටක් තමයි හොයල තියෙන්නේ නමුොත්ඒේ හොයපු සතුට ඒ හොයපු සතුට ඔවුන් අවසානි දර්රගෙන ගිහිල තින කොතන්ටද දුකට දැන්. නුශලෝකඉන්න කාලේ අරමංහලින් මතක් කලා වගේ මේ ජීවිතේ විඳින්න උත්සාහ කරනවා වීදවේද අකුසල් කරකර විඳින උත්සාහ කරනවා. ඕන තරන් කුසල්වලින් විඳ ජීවිත තියෙනව අවස්ථා තියෙනව නමුත් දැඩ්ඩි අකුසල් කරකර දුක් විඳී මට්ටමට තමන්ගේ සංසාරය හදාගන්නවා නමුත් තිරිපසේ නිරයට ගෑම් පසසිද ඔයාය මොනවාද කියන්නේ නිරයට ගෑම් පස කියන එකක් වත්න්නේ මේ නිරයට ගෑම් පස කියන්නේ දුද්ජීවිත මජිුවම්ම ඒ සන්තෝ දදන්නසු මට බොහෝ ධනය තිබුණ මට ගුඩා ධනය තිබන නමුත්ඒ ධනේ තිබිච්ච කාලේ මම පහිටනතන කදාගත්ති නෑ ම ලොකු අපරාධයක් කරගත්තේ මොකද ධනේ තියෙන කාලේ අකුසල්වැලටනි ධනී වේදංකරරි ම ධනේ තියන කාලේ මං පිහිටනතැන කදාගත්තන පිටනතැන කදාගත්තනෑ කියන්නේ දන්දීල පින් කරගත්ති න. ඒ නිසා තමයි අදමට මෙහෙම දුකුරු මව්නේ කියල තමයි දුක්විින් දෙනකොට කෑ ගහනවා කියල කියන්නේ ඔටික කියවකව තමයි කෑගහනේ දුක්විඳවිද. එතකොට බලන්න පින්හතුල දැන්. ඒ කෙනා තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ ජීවිතය තුළ අර ලබපු දුක ලබනකොට තමයි පින්හතලි තමන්ට තේරෙන්නේ තමන් කොයි තරම් විනාශ දෙකරගත්ත කියලා. මං අප පින්වතුට පොඩි උදාහරණයක් කියන්න මේකට ඟය සුරාපානය කරන පිරිසින්නවනි. සමහරට සුරාපානය කරන සමහර පිරිස් මෙ සුරාපානයේ පිළිබඳ අතිශේමු වරණනාවට ලක් කරනවා. සුරාපානය කිරීමේ තියෙන ඒ සැප. ඒ සතුට සමහරලාට කියව නරර්මං කලින්කිව වගේම මින්දිිඳ තින ජීවිතය විඳින්න ඕන කියලලා මිඳ වන්නතුව. ඇැපිහිට මුොහුම ඉන්න කෙනෙකු ගේෙවන අක්මාවකට මේ යම්කි සේරෝගයක් ඇතිවෙනවා. එමනත්ත ශරරි රභ්‍යන්තරරි මනවා හරි දරුන් රෝගයක් ඇතිවෙනවා. මොකදර සුරාපාණි ආදීන වනිසා. දැන් ඊළඟට මොකද්දේ මනු සිට වෙන්නේ. අමහර ලාවටර සුරාපානයට යටකරපු මුදල වගේ සමහරලාට දෙගුණයක් වියදන් කරන්න න බෙහෙත්වලට දැම්මොකක්ද බලනු ඒමනසට රුන් වෙලා තියෙ. ර සතුට විින්ද කාල සතුට වින්න දැන්වුණු දුක විදිදම. ඊළඟට මැරෙන්න්නෙත් නෑ අර වේදනා විඳවින්න රෝහල් ගාන යනවා, ද කෑමක් කැමතිකෑමක් කන්න නෑ කැමතිතානක යන්න නෑ කැමති විදදිකට ඉන්න නෑ එහෙම සමහරලාවට බොහෝ කාලයක් දුක්කින්ඉදිඳ වෙනවනි. මම අපේ පංවතුට උදාහරණයක් පෙන්නල දුන්නේ. අර නිරේ කියන දුකත් ඔයි වගේම තමයි. ඉන්සමි පෞකරණය මිනිස්සු පෞකරනම ඒ අයෝ වගේ හිතන්නේ නැහැයි කෙලෙ හිත්තනය එක එහෙම දකින්න එපාමොකද ඒ පෞුකරණය මිනිස්සු නිරයට යන වගේ තමයි අර. සුරපානය කරලා ෙඩෙෝවන වගේ කියෙන කාරනමී ඇස්පනනාපිටම දකිනවා ඕන තර ලෙඩවෙනවා සුරාපානය කරපු අය. නමු තීලඟගෙන සුරාපානයක සමහරලාට සුරාපානය කරල කල්ලා බොහෝරෝගාබාද හැදදිලලා මරණයට පත්ච්චි මිනිසුන්ගේ මළගෙදර ගිහිල්ලත් සමහරලාට මිනිස සුරපානය කරනවා. යන්න සුරාපානය කරලා ඒ ගෙදර ගිල්ල සුරපානය කරන එන්න සුරාපානය කර කර. ඇයිඒ, එකදැම බාලකම්ම කියල කියන්නේ. මි පිංිොත්තුට කරුණු කීපයක් මතක් කරල දුන්නේ තමන්ගේ ජීවිතිය ඩැන් මේ මොහොතේ මරණයට පත්තුනත් මම මගේ මරණයට බයනෑ මොකද මම ජීවත්තච්ච කාලේ ධාර්මිකව ජීවත් වනා කියන සතුට අපේ පෙන්වතුන්ගේ ජීවිත තුළ ඇතිකරගන්න පුළුවන් ජීවිතයක් ගත කරන්න ප්‍රාණගාත කරන්න ඇතුව ප්‍රාණගාතින් හිතු මුදවගණඩ හොරංකරන්න එපා ජීවිතයේ ගියා හොරකංකරන්න එපා තමන්ට අයිති නැති කිසිීමදයක් හොරකංකරන්න එපා සමහරලට බලන්් දැක් කොටිම කියනවනං මී මිනිස්සුන්ගේ ඒ පෞකාරකම කොයිතරම් බලවත් පවුල්ට අරගෙනයනවද කියලා කියනවන සමහරලටම පන්සල් වතුවලට පැනල පවාා හොරකං කරනවනනි තමට විශාල පන්සල්වත්තත් තියෙනවනං ඒ පන්සල්වත්තේ පෝල්ටික හොරකං කරනවා මොනොහරි පල තියෙනවනන් ඒ හොරකං කරනවා. කල්පනා කරණතිය මිනිසුන්ට සංසාරත් ජීවිත කීයක් යයිද නිරෙන් ගොඩඉන්න නිරෙන් ගොඩන කොච්චර කල්යයිද සාමන්‍යෙන් අර කියල තියන්නේසාංගික දේවල් එකන්නෙදැ පන්සල් දේවල් හොරකං කරලා කෑවම මෛත්‍රරි බුදුරජණන්සේ හම්බිනිිත්න කියලා. මෛත්‍රී භාගතු වහන්සේ මනුන්ො ගැෙන පිරිසක් කියලා තියෙනවා පිරිස එක පිරිසත් තමයි සාංගීක දේපල හොරෙන් පරිභෝජනය කරණය කියැන්නේ පොල්ග ියක්ටන තොරකන් කරංගිහිල්ලා එකඒ පරිභෝජනය ක ලෝතින් මෛත්‍ර භාගතුරන්සේ මොනගෙහෙන්නේ. තරම් බයනක කර මඉතින් අන්න හෙම ජීවිත ජීවිත ලැබෙනවා. තට බම සමහරලාවට පන්සල්ලල දාගැබ් ගඩනවා බුදුපිළිම කඩනවා නිදන්තියනවා කියලා සමහරලට උත්සාහ කරලා ඒවයිඇතැන්වල් නැතුව යනවා නො තර පවපින් ඔතන මිනිස එකතු රගොත්තු පනැතිවේද නිධංගත්තිනය කියලා අනේ අපි නිධංගත්තනේ අපිගේිය නිදංගන්න එහෙම කළ බේරේදනේ. නමුත් බලන්න සංසාරේ ජීවිත කියයකේ මිනිසුන්ට ඔය කරම ටික ගෙවන්ඩ වෙනවද. ඉනිසා පින්ංහතුන මින්න මේ කාරණාව අපේ පින්ංගොතු නුවනින් අවබෝධ කරග්ඩ. ඒ අවබෝධ කරගෙන හැම වෙලාවකම තමන්ගේ ජීවිතය හැමත් තැනකිින්ම බල නකුසල්ලින් බේරිලාඉන්න. හැම වෙලාවක මුත් සහ කරන අකුසලේ කියනකෙ හිතන්ඩ තමන්ගේ ශරීරයට වැටන සරපුකුණක් ලෙස සරපකුණක් වගේ දකින්න අකුසලේ කියනක සරපකුණක් ඇඟට වැඩිච්ච වෙලාවක ඒ සරපකුණ ඉවත් කරන්ඩ වැඩිවෙලා ගන්නිනේ අන්න ඒවගේ අකුසලේ හිතක් හිතට ආපවෙලාවට යකුසි හිත පින්වතුනි මුදව ගන්න වැඩිවෙලා ගන්න එපා අකුසලය උප්පන් තැනදිම පින්හතුනින් උපන් තැනදිම අකුසලේ නසලදාන්ඩ. කුසලඇත් එක ගනුදන කරන්න්ඩපා ැබිච්චේ හැම වෙලාවකම කුසලයක්ක් වඩන්න බලන්න හැම මොහොතකම බලන්න උපේගන්න ධනේ ධාර්මික කරගන්ඩ මොකද දාර්මිකව ඒ ලබාගත්තු ධනය දහර්මිකව ලබාගත්තු ඒ ධනය තමන්ට පංහතුනී දෙන ධනවස්තුව පවා උසස්තැනක ටරගෙන න්න තරම් ශක්තිමත්වෙනවා හැම විලාවක බලනික්කර උපියලක් හරි උපෙවෝත් එක ධාර්මික උපයන්න බලන්න මොකද එහෙම උපයන ඒ මුදල් අපේ පින්හතුන් බොහෝකාලයක් සතුටු කරවනවා. කධාරමිකම මුදල් හම්බ කරන මිනිසුන්ගේ ජීවිත දිහා පිංහොතුනි යම් තරමක් අධීක්ෂණය කරලා බලන්ඩ ඒ මිනිසුන්ගේ ජීවිත සමහරලාවට ඒ උපයන ධනයත්්‍යක සාපේක්ෂව සැපවිදින මද කියලා. නෑ. හරීයට ප්‍රශ්න නොයෙක් ප්‍රශ්නය එක් කොල් ලෙඩරෝග එම නැත්තං විවිධ ප්‍රශ්න ඇති වෙලා හැමතිස්සේම ප්‍රශ්න. ඒතුළලා තැත්තටම ලොකු සැපයක් නැහැ ඔවන්ට විඳින්න. සමහරලට පෝරු ජාතිවල කරගත්තු පින්තිමනුත්තින් ඒව පලදදුන්නෝත් සමහරල්ලාට ඔුන්ගේ ජීවිතය සැපවත් වී හැබැ අපේ පෙන් තුන් හැම වෙලාවකම උත්සාහ කරන්න දුක්වින්දත් ජීවිතය ධර්මික කරගඩ. පස් පව කරන්නේ නැතුව ධනය ඔපයන්ඩ සිහියෙන් ප්‍රඥාවෙන් හැම වෙලාවකමින්න. එහෙම ඉන්න ඔබට සමහරලාට නොුවයි ප්‍රශ්න මින්ඳින්න වෙන්න පුළුවන්. සමරලට කන්නනැතුව ොන්නනැතුව ලයිඩ්බිල් වතුු බිල්ගවා ගණඩ බැරුව ළමයිව පන්ති අවාගණඩ බරුව විශාල දුක්විිඳින්න වෙන්න පුළුවන්. හැබැයි ඒවට ධාර්මිකව ක්‍රම උපායි මාර්ග පාවිච්චි කරකර මුදල් උපයන්න වෑයම් කරන්ඩ හැබැයි කිසි ලෙසකින්වත් ඒ ප්‍රශ්න අධහාර්මික ක්‍රමයකට විසඳන්නයන්න එපා. මොකදේ? ඔබ එහෙම වීරයෙන් හිටියොතින් ඔබට ඔබට පින්හතුන අති දීර්ග කාලයක් සැප ලැබන්න පොළුවන්. කුසල් වඩන් දැන් සමහරලාට පින්වතු නර අපි කලිනුත් මේ කාරණා මතක් කරලා තියෙනවා දැන් කුසල් වඩනකොට එම කුසල් වඩන කාලී සමහර වෙලාවට තමන්ට විධ ප්‍රශ්න කුසල් වඩන කාලි කොමතර ලෝනු පල සූතරිෙත් කියලත් තියෙනවා භාගතුන් වහන්සේ බොහෝ වීරියයෝධවල පින්කරණයට කරදර වෙන වැඩි කියලා බොහෝ වීරියයෝධවල පින්කරණට කරදර වෙන වැඩි ප්‍රශ්න වෙන වැඩි වීරියෙන් පින්කරණයට තමන්ගේ ජීවිත අත්හැරල පින්කරන ඉන්නවනි එයායට කරදර වෙන වැඩි හේතුව තමයි භාගතු වන්සේ දේශනා කරනවා ඊළඟ ජීවිතය ඉඳලා අපිහිතමු විපාක දෙෙන්න්න තියෙන අකුසල කරමටිකත්තිෙනවා කියලා ීවිත දාහක් ජීවිත ලක්ෂයක් ජීවිත කෝටියයක් ජීවිත සංඛයක් විපාක දෙන්න තින කරමටිකක් තියෙනවකිල එතන අකුසල මේ ජීවි මේ ජීවිත අර ගෙවන්ඩ තියෙන අකුසල කරමටික ඉවර කරල දානොවලු මේ ජීවිත ඉවර කරලදදානොල් එතකොට කරදර ිකක් වැඩි දන්නවදේ හේතුවමකදද කියලා. ඊළඟ ජීවිතය ඉඳලා කල්ප ගානකි හාට සමට කල්ප තිහක් කල්පානුවක් මහාකල්ප එච්චර දීර්ක කාලයක් එක දිගටම සැපවිඳවන්න අර ඒ කාලට ගෙවන්ඩතින අකුසල කරම මේ ජීවිත ඉවර කරල දානවලු. මොකද දැන් අකුසලයක් මෝරන්න මෝරන්න තමයි ය අකුසලේ විපාකදන තිරි ශක්තිය වැඩි. දැන් අර කල්ප තිහකට විතර තියන අකුසල කරම ටික එක ජීවිත නිවර කරල දානවල්. එ කරමී විසින් කරන්නේ එක මොකද මියාට ඊළඟ ජීවිතඉන්දල දීරික කාලයක් සැපුවත් ජීවිත ලබා දෙන්න ඔොන් නිසා. එනිි සැහෙම කරන්නේ. එනිසා සමහරලාවට කුසල් වඩනයට එහෙම විධ ප්‍රශ්න ඇති වෙන්න පුළුව. ඒ හැම තැනකම අපේ පින්වතුන් හිත රැකගන්න. එහෙම වීරයෙන් හිත රැකගත් තම පිවතුනිමේ කල්්‍යාන මිත්‍රයන්ගෙන් එවගේම විශේෂය ආරයන් වහන්සේලාගෙන් සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබෙනවා. මොද අපි පරික්ෂා කරන්නත් පුළුවන්නේ දැන් ඔය ශක්‍ර දෙවියන්ගේ භාරයාවර හතර දෙනෙක් හිටියා මනුෂ ලෝකඉන්න කාලේ තුන් දෙනෙක් ශක්‍ර දෙවොත්ෙක දිවිලෝකකි කියියා. නමුත් සුජාතා කියලෙක බිරිඳක් මනුෂුලෝකය ඉන්දෙද්දී ශක්‍රදිවියොත් එෙක ඇය පංකලේනෑ අනිත් පින්කරදි මෙය ගැන හිත හිත එම නැත්තන් තමන්ගේ ලෞකික සැපේ ගැන හිත හිත කාලේගත්ත කරා සසරට මොකක්වත් පිනක් දහමක් කරගත්ති නහේ දැන් මෙහිෙම හිටපු මෙය මරණයට පත් වෙලා ගිහිලිපු දුන ිකිනියයක් වෙලා දවසක් ශක්‍ර දෙවියෝමව බලන්න ඈලඟට ගියාම ශක්‍ර දෙවියෝ ඇයට කියනවා මනුෂලෝක ඉන්න කාලනුමඟ බිරිද බත්ද එක හිට පනිත් තුන්දන දැ දිවිලෝක සැප විදිඳනවා ඉති ශක්‍ර දෙවියෝ තමන්ගේ අනුභාවෙන් මේ කකනියව දිවිලෝක ටරගෙනගේ අර අනිත් බිරින්දෑවරු විඳන සැප පෙන්න්නනවා චිත්‍ර සුද්ධර්මා නන්දා කියන මේ බිරිදෑවරු තුන්දන විදිර සැප පෙන්නවා අතිශ්‍යයේ මුසස් සැප විදින්න ඉතිං ඊළඟට ශක්‍ර දෙවී අහනවා නුබත් කැමතිද මෙහෙම සැප ලබන්න ඔව කියනවා පද ක්දයෝ න ගල සිල්කි. ඇකන ගල සිල් ලකින කහෝමති සිල් ලකින්නේ ඇයට තකිනති ලුකුම සිල්පදේ තමයි ප්‍රාණ ාතින් වලකින්නේික. ඉති ඒ අධිෂ්ඨාන කරගත්ත මදපටන් විලේන්න මැරිච්චි සත්තු විතරම අනුබව කරන්න. දෙැ මේ මෙැරරිච්ච සත්තු අනුභව කර කරන්නවා. දවසක් ශක්‍ර දෙවියෝ විල්තෙරී. මරිච්ච මාරුවෙක් මාළුවෙක් වගේ ශරීරය හදාගෙන ඉවරට වෙලා ඉන්නවා. කෙකනිය දැක්කා මාළුවෙක්කි න්නවා මැරිලා ලඟට යනකොට ශක්‍රදිවයෝත් තමන්ගේ ශරීර ික් පණ ගැසවා. ලංවෙලා මේ කකනිය මාළුව ගිලින් හදනකොට මාළුවට පනතින බව දැක්කලා ආයි යන්න ගිය. ආයි ටික වෙලාවගින් ආයියා වැැවිල්ලා ආයිමැල්ල කෙලිහිතල කන්න බලන්න කොට ආය පන ගැවෝයි අආ යන්න ගිය කිහිපයක් ොම කළලා ඉති දැ ශක්‍ර දෙවියෝොම තමයි ඇටඒ දවස් ටිකේම ආහාරයක් නොලබෙන විදියට කටයුතු කළේ මොකද බැලුව ඇය වීරෙන් සිල්රකිනවද කියලා. ඇය එදා දවස් ගණනාවක් නිරහාරවීටිය ඒත් අර මාලුව දැකලා ඔහුට පනතියනව කෙළ හිතලා ඔහු අනුභව කරන්නතු ගිය. අන්න එහෙම සිල්රැකපු ඇයමරල ගිහි ීළඟ ජීවිතය මනුෂ්‍යභාවයක් ලැබයි. තිං දෙම සඳහන් කර සමහරලාට කරදර වෙද්දි බාධ වෙද්දී ඉවසගෙන්න වීරියෙන් ඒ ගමන ගියොත් අකුසල් වඩන්න නැතුව. සමහරලාටාරෙන් වහන්සේලගේ විශේෂ අනුග්‍රහය කනුගම්පාවක් ලැබෙනවා. මොකද. දෙවියන්ට පින්වතින අපට උදව්කරන්න කළන් ඕන තරං අවස්ථාතියනවා හැබැයි දෙවියන්ගේ කාර්ය භාරයන්න නිවී මනුෂන්ට උදව්කරවා කියනක. අපිට හිංගන්නට යම දෙනවාගේ දැ හිංගන්නන්නේෙ අපි ළඟට ආවතින් දෙන්න ඕනම එකකල් නීතියක් නෑන. අපි කැමතන දෙනව කමතිනන් නොදෙනවා සමහලට අපි අපි දෙන්න කැමතිවෙන්නේ කොහොමද. එහි ගන්නගේ ලක්ෂණ බලලා මුහෝ ඇත්තට මාසරනයිද? හොගගේ අසරන කමක් තියෙනවාවද එහෙම බලතම අපි උදව් කරන්නේ. අන්නේ වගේ තමයි දෙවිවරු අපට උදව් කරන්නේ මොහොට උදව් කරන්න ඕනද මොහෝ දවල්ල බනු සදුකෙනෙද මහොකු සල් බඩර කරේෙද මහොසිල් රකැක නෙද. අන්නෙහෙම බලනවා. බලල තමයි පින්හතුනි උදව් කරන්නේ. තිය නිසා අපේ පිංහතුන්ඒ ධාර්මික ජීවිතය හැම දිස්සේම ජීවිතය පුරුතුපුහුණු කරගණඩ. එතකොට අපේ පිංහතුන්ට ජීවිතේ ලැබෙන් ඕනටික ලැබේ. නොලබෙනටික ධර්මිකව ලබන්න යන්න පත් ලබෙන්ෙන ඕොනටික ලැබේ අන්නේ ලැබෙන දේ ඒ ලැබෙන දේ අපේ පංවතුන් සතුටිං විඳින්න එහෙම ධාර්මිකව අපේ පිංවතුන් ජීවිතයක් ගතකළොත් අන්නේ ජීවිය අප පිංවතුන්ව මෙතන සඳහන් කරලා තියෙන පින්හතුනේ සතර අපායම මගහරවලා දිවී ස්ථානෙක උපද්ධ වනම කියලා කෙනගේ දාරමික ජීවිතය සතර අපායමු මුොදවලා දිවිස්ථානක තබනවා අ එහෙම ජීවිතයක් අපි පිංවතුන් ගොඩ නගා ගණ්ඩ වීර වඩන්න හැමති සේම බලන්ඩ තමන්ගේ සිල් පද පහ කොයි මට්ටමට තමන් රකිනවද කියලා කොයි මට්ටමට රකිනවද බලන්න හැමති සේම මේක බලන්ඩ තමන් කොයි තරම් සිල් රකිනවද කියලා එහෙම බලබල බලවාන්තරන් මන්ගේ සීලේ පිරිසුදු කරගන්න බලන්ඩ. පන්සිල් පද පහා හැම මොහොතකම පිරිසුදු කරගන්න බලන්ඩ. අඩුම තරමි අන්නෙහෙම සිල් පද රැකලා සිල්වත් ජීවිතයක් ගත කරණඩ. දහාර්මික ජීවිතයක් ගත කරන්න දාර්මිකව ධනයඋපයාගණ්ඩ ඒ උපේන ධාර්මික ධනයෙන් පින් කරන්ඩ අපේ පිංහතුන්ට මේ උතුම්ම සද්ධර්මාණු ශාසනාව උපකාරවේවා කියෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා උොඳ එහෙමන අද දවසේ මේ උතුම්මූ සද්ධරම දේශනාව පවත් කල රැස්කරගත්තු පින් තායකත්්‍ර දරන ඇත්තන් අපි අනමෝදං කරනවා තිවිශේෂයෙන්ම නෙත්තා ලිකාවයක්ත් දවසේදීත් ඒ පින්වත් පිරිසත්්දායක වෙනවා ඉතිේ ඇත්තෝ අතිවිශේෂ කාරණාවකට මේ දායිකෝනේ හිතල බල අද දවසේ මේ බණටිකහපු කෙනෙක් එක්කෙනෙක් කධිෂ්ඨාන කරගත්තොත් මං අදපටන් සිල් රකිනවා කියලා එකනාගේ ජීවිත අර්ථවත්තු නි අදමින් බණටි කහලා නෙත් නාලිකාවේ ධර්ම දේශනා අති විශාල පිරිසක් අහනවා එක අපි ප්‍රායෝගික වද්‍යකල තියෙනවා බාහිර සමාජයට ගියාම බොහෝ දෙනෙක් අපිට කතා කරනවා බනාහලා ඒ අහපු ධර්මකාරණ අපිට ධර්ම කාරණාය එක කියනවා පි මෙහෙම බනෑහවා වැඩි හරියක් දෙෙනනා හලතියනෙ නෙත් නා ලිකාවේ ධර්මදේශනාාව. ප නිෙත්නාලිකාව කෙල්ලක යන්නේ ඒ තරමටම බහෝෂාවක පිරිසක් අහන නාලිකාව ඉතින් මඟර නිතරම කියන්නේ එකයි තමන්ගේ නිවසක මෙිහෙම ධර්ම දේශනාවක් පැවැත්තුවම ක වියදමත් ලොකු වියදමක් යනවා නොකද ධර්මදේශනාවක් පවත්වන කොට විශාල වියදමක් යනවා නමුත් ඉතිං ඒ දේශනාවක් ඒ විදිර කළත් ඒ දේශනාාව හන්ෙන්නේ උපරිම ඔන්නන් අපිටම ලොකූ පින්කමක් සංවිධානය කරගත දාහක් දෙ දහක් වයයි. නමුත් අද මේ ධර්ම දේශනාව ලක්ෂ සංඛාත පිරිසක් කහනවා. අති විශාල පිරිසක් අහනව නාලිකාවෙේ ඊළඟට මේවා අන්තර්ජාල වලට දැම්මම අවුරුදු බොහෝ ගානක් අහනවා නිතර නිතර හණඬ පොළුවන්. තිතුරු හිතන්ඩ ඒ පිරිසට කොච්චර පින් ලැබේද දවස ගානෙ පින් වඩා ගණ්ඩ පුළුවන් අති විශේෂ පින්කමක්. අදත්තේ පින්කමට බොහෝම සත්පුර් ශදහසින් දායක වෙලා තියෙන හෝමාගම පණාගොඩ පැළඳගොඩ පාර අංක අනූහයින් හතර තුන්න නිවසේ පදිංචි අයි ඒ පියදාස මහතා නිලන්තිද සිල්වා මහත්මිය කියන මිනිමේ පින්වන්ත පිරිස. විශේෂයම බලාපොරොත්තුවෙනවා මෙමස දොලහ සහ දහ අටවන දිනවල යෙදුන පියදාස මහත්මාගේ හැත්තෑ පස්සුවන ජනමදිනියත් ගේ ම ිලන්ති මහත්මියගේ ජන්මදිනයක් සිහිපත් කරලා එ දෙපළ ටාශිරවාදේ කරන්නට ති පළමුකොටප එ දෙපළ ටාශිරුවාදේ කරනවා මිය තුම්ම සද්ධර්මාණු සාසනාව ශවනය කරලා ලංඟා කරගත්තු සීලුම පින්, එ දෙපල ටනමෝදන් වේවා. එ දෙපලගේ මෙලොව ජීවිත සෝපත්ේවා මෙලො ජීවිත තුළ තවත් බොහෝකු සල් දහම් වඩන්ට චක්ති ලැබේවා කායික මානෙසිකු සෝපත් බාාවේ ලබේවා නිදුක් නිරෝගේ දිගාසිර සම්පත් ලැබේවා. තමන්ට උතුම්මූ ධර්ම අවබෝධ කරගෙන නිවැරදිියූ පින්කම්බල නිරත වන්නට ශක්තිය දහිර ලැබේවා කියලා අපි එත් දෙපලට ආශිරුවාදය කරනවා. එවගේම ඩායනා ප්‍රියන්ජලී ප්‍රමේෂ් නුවන් බුද්ධිකසුන් කරමේ දරුවන්ටත් ආශිරුවාදය කරනව දරුවන් තුන් දෙනාට නිදුක් මිරෝගී සුවපත් භාාවේ ලැබේවා කායික මානසික සුවපත් භාවේ ලබේවා. දරුවන් තුන්දනා ගනාගත ජීවිත යහපත් පේවා නාගතය සම්බන්ධෙන් ඇති කරගෙන ති වෙන සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක් මයාකාරය මිෂ්ට සිද්ධ වේවා කියලා අපි මේ බෙල්ලාව ආශිරවාදය කරනවා එවගේම දහසේ නොෙම්බර් විසිබන දින මිය ගිය ජෝත්් නිකලස් ද සිල්වා පියතුමාන්ටත් එවගේම වඩමරි බ්‍රරිජට් මැනියන්ටත් ක සිරිමති මෞතුමියටත් පිගන මෝදන් කරනවා එවගේම අයි ජෝෂ් පියතුමන්ට අයි පියසේන අමරාවත පදමිණී ප්‍රියංගිකා කෙනෙමේ දියණයටටත්. එවගේම රංජන් අපපුහාමි ජනෙත් යසිර මඩපාත යන මිනිමේ මිය පරලෝගියපු සියලමීගේ ඥාතිීන්ට පින් පෙ අනුමෝදන් කරනවා. තිගේෙ හැම දෙනාටම මේ පින් අනමෝදැන් වේවා. එ හැම දෙනාගේම සසර ගමන සුවපත්තේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්. තුරාරරි සත්‍යති ධර්මියවබෝධ වේවායි අපි සාධූ කියයා ඇත්තන්ට පිං අනමෝදන් කරමු. දේශකයන් වහන්සේඇතුළ මහා සංගරත්නයට තාශිරුවාදය කරනවා. තිෙ දායයිකුණු හැමදිනාටම අපි මේ වෙලාවේ පිං අනමෝදන් කරනවා. තිංඒ හැමදිනාටමත් එවක්ගේම නිිනාලිකාවේ සභහපතිතුමන්ටත් සාමාමනධිකාර්තුමන්ටත් කාරමණ්ලේ පිංගත් හැමදිනාටමත් මේ සේලු කුසල් එක හා සාමානවනමෝදන් වේවා. එවගේම මටමවන්නුතුම් ධර්මයක් අඩුවක්නැතුූ ගන්වන මාගේ ගුරු දේවයානන්ටත් මී පින් අනුමෝදන් වේවා. එවගේ ම මා මේලෝකට බිහි කරපු මාගේ මියගේිය මෑනනිියන්ටත් පියානන්ටත්, පැවිදි කරපු ගුරු දේවොත්තම මෙන් වහන්සසිටත් පින් අනමෝදන් වේවා සවපසධානෙන් උපස්ථාන කරපු සවපසධානින් උපස්ථාන කරන. සියලම දායක කාරකාදි හම දෙ නාටමත් මීපින් අනමෝදන් වේවා. ඕන්ටත් උබා පැමදිනාටමත් කිිටිම කාලයගින් පහසුම ආකාරෙන් සුකසාහගත ප්‍රතිපදවිං උතුම් චතුරාරි සතති ධර්මියාව බෝධ කරගන්නට මි උදාර කුසලය පාර්මිතාවක් මවේවායි සාධූසාධෝ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චුබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුුණ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං, சிරන්රකන්තු සම්මා සම්බුද්ධ දசනங சிරන්රකන්තු සම්මා සම්බුද්ධ සාവකัง